ඒච් දවසක් මොකද අපේ පැත්තෙන් ඇහැට වෙඩි වැදලා හිටපු ගාමිණී රාජපක්ෂ මහත්මයාව නිදහස් කරා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා කියන එක ඒකට හොඳම අද ඒක ස්වභාව ධර්මයක් සිල්ලක විදිහට පෙන්වුවා. ඒ වගේම මම දැන් අවුරුදු කමාර 20 ගියාගෙන ඉන්න දේ තමයි අපේ රටේ නීතිය පිළිබඳව විශාල කඩාවැටීමක් ජනතාවට පේනවා. ඒක අපි කොච්චර කිව්වත් ඒක නෑ කියන්න බෑ. ඒත් මම එක දවසක් කිව්වා මේ නඩුවට සාධාරණ කිෂ්ඨ වුණොත් ජනතාව කෙරෙහි නැවතත් නීතිය ගැන විශ්වාසයෙන් නැවත ගොඩනැගේ කියලා. ඒ දෙය අද විශේෂ සංවිධානයක් නීති ශේෂ්ත්‍රයේ. මොකද අපි කවදාවත් හිතපු නැති දෙයක් මේක. මොකද මට වුණත් විශ්වාසයක් තිබෙන්නේ නෑ. ඒත් මම නීතිවතුමාට සිතනවා ආචාර කරනවා මේ නීතිය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් කතා කරාට. මොකද අපි මෙච්චර කල් බලාගෙන හිටියේ මේ විදිහේ අපිට හොඳ තීරණයක් එනකන්. දැන් ඉස්සරහටත් මම සිද්ධාන්තම කියනවා මාධ්‍යයේ මේ මගේ සියලුම ඉන්නේ මාධ්‍යවලින් ඇවිල්ලා තියෙන්නේ යුක්තිය සාධාරණ වෙනුවෙන් කතා කරනවාට උදව් කරන්න. ඉතින් මේ හැම දිනාටම මම මේ වෙලාවේ කියන්න කැමති නැහැ. ඉස්සරහටත් මාධ්‍යක ඉන්න සාධාරණ වෙනුවෙන් ඉන්නේ යුක්තිය වෙනුවෙන් සත්‍යය කවදා හෝ ජය ගන්නවා ඒ වෙනුවෙන් මම එදා කියන දෙමයි අදත් කියන මගේ තාත්තගේ නඩුව වෙනුවෙන් මම මගේ අන්තිම ඉස්ම වෙනකන් කතා කරන්න සටන් කරනවා.